හැමතිස්සම අපි කමණනිල් ලයි විඩියෝවලින් ඔගලන්ගේ තතිිකක් තරුණ කාලේ. එහෙමනැත්තාාවම් විවාහක යුවලවල් වලට තමයි ගොඩක්සලාවට මේ විඩියෝවලින් විස්තර රංගෙන්නේ. ඉතින් මහිතු අද ඉට වැඩි ටිකක් වෙනස්. අවුරුදු හත්තලිහට වැඩි අපේ කාන්තාවන්ට වැදගත්වන ඉළඟට පුරෂයින්ට ස්මම් පුරුෂයින්ට ඉළඟට පෙම්වතුන්ට. දගත්වන විඩියුව එකක් කරන්න ඉති ඔොල බලන ම හත්තලිහට වැඩිකව හම් පෙම්බතුන කොහොමද මේකට අයිති වෙන්න කියලා මොකද හත්තලිහිට වැඩිකවුම සහර ඉන්න පුළුවන් අවිවාහක නැත්තාං විවාහයෙන් දික්ක සාධවෙච්ච. ඉතින් එහෙම කාන්තාවන්ට සමමාරලාට අවුදු හතලියග හිල්ල පෙම්බතෙක්කඉන්න පුළුවන් ඉතිං ඒක නිසා එහෙම අයටත්ක තයි ද මම්ම මේ වීඩිය එක ඔගලන්ට අරංාව ඉතින් මේ අවුරදු හතලිහට වැඩි කාන්තා පාර්ෂවය තමන්ගේ මේ ස්වාම පුරෂය හෙම නැත්තන් තමන්ගේ පෙම්වතාගේ මොනවද බලාපොරොත්තු වෙන්න කියලා ඕගලන්ට දැනගන්නෝ නැති. පලවෙනියට අපි බලමු මොනවද මේ කාන්තාව තමන්ගේ පෙම්වතාගේෙන් නඇත්නමේ සමඟ සම්පපුරුෂයගේ බලාපොරොත්තු වෙන්නේ කියලා පලවෙනි දේ තමයි විශ්වාසය ඒම නැත්නම් අවංකභාවේ මොකද ඕවුන් ගොඩක්ම වෙලාවට මේ විශ්වාසය කියන තැනට මල් තැන දෙනවා. අවිවාහක කෙනෙක්නම් හරිනැත්නම් විවාහ වෙලා ඩිවෝසච්ච කෙනෙක්කාරි ඊළඟට තමං ආශ්‍රය කරනගන්න ඊළඟ පෙම්වතාව ටිකක් සැකෙන් තමයි ආශ්‍රෙකට පටන් ගන්න ඉතින් ඒක හිදා. එතනති විශ්වාසය කියෙන තැනට ඇ මුල් තැන දෙන්න ගන්නා. එන්දම මේ විශ්වාසය නැත්තං අවංක භාව කියනදේ තමයි ඇයට ජීවිතය පලවෙෙනටම තමන්ගේ පුරුෂයාගේෙන් බලාපොරොත්තු වෙන මුලික අංගේවිදිර ගන්න පුළුවන්. එතිං අවි බලමු ඊළඟ කාරණාව මොකක්ද කියලා. ඊළඟ කාරණාව තමයි මනා ස්‍යවේදනය. මනා ස්‍යවධනය කෙළ කියන්නේ මේ කාන්තාවකුත් ඊළඟ තමන්ගේ. ුෂය ැත්තම් පෙම්මවතායක්ක හොඳ සං්‍යවදධන මාර්ගයක් තියෙන්නඕන දෙන්නගේ හොඳ කතා බහ කිරීමක්. ඉළඟට දෙන්නගේ හොඳ අදහා සුවමාරුවක් ඒ නැතුව තමන්ගේ මේ දහ සුවමාරුව මනාව ගැල පෙනනත්තන් ඒ දෙෙනෙ සම්බන්ධතාවේ වැඩිකාලයක් දුරට ගෙනයන්න බෑ මොකද වරුදු හතලහකට පස්ස කියේල කියන්නේ ජීවිතය මැදි වයසෙක්. එතකොට ඒ කාලෙදි තවත් තරුණ වයිසිදි වගේ කාලෙනස්ති කරගෙන ආදර සම්බඳධලා පවත්වන්න හරි අමාරු ඉතිං ඒක නිසා එගොලන් ඉක්මනින්ම තමන්ගේ විශ්වාසයයක් පදනම් කරගෙන මේ මනා සංහි සනිවෙද මමාධ්‍ය තුළින් අනිත්කෙනාව තේරුම් ගන්න උත්සාකරන්නවා ඉන් මේ තේරුම් ගැනීම දෙදෙනටම පොදු. ඉතින් ඒක හින්දා. දෙවනයට කාන්තතාාව බලාපොරොත්තු වෙන දේ තමයි මනා ස්‍යවේදනය මනාස්‍යවේදනය තුළින් තමයි ඇය ඇයගේ ඉද්දීජීවිතය ඉදිරිය තීරණය කරන්නේ. අපි ඊළඟට බලමු ඉළඟ කාරණාවම කක්ද කියල. එකැනමේ තුන්මනි කරනාව. ඒක තමයි හොඳ සවන් දෙන්නෙකු වීම එකන්නේ කාන්තාව කියනදේ. හොඳින් සවන් දෙන්නෙක් වෙන්න ඕන මේ, තමන්ගේ පෙන්වත නැත්නම් තමන්ගේස්වාමි පුුෂයමොකද කාන්තාවක් හැම්ම තිස්සම සමහරලාවට කතා කරනවක් සමහරලාවට පුරුෂයහගෙනනොහම නැත්නම් කාන්තාව කතා කරනවා පුරුෂය වෙනත් වැඩක නැතතා පෙන්වතා වෙනත් වැඩ ඒ ගැන අවධානයොම නොකර ඔුගේ වැඩකරගෙනනවා ඇත කොට කාන්තාව ගඩක් වෙලාවට හිතනවා මම කියනද මෙ අහන් එනැහැ මම හේ කියවනවා විතරයි කළෙඉතින් ඒ හින්දා හොඳම දේතාමයි ඇයි කතා කරන හැම්ම වෙේදිම මොනවද කියන්නේ කියන එක ගැන දැඩ්ඩි අවධානයෙන් පසුවෙන මකද කාතාවක් සමண்ட තියෙන ප්‍රශ්නයක් තමයි නිතරම தම ுவா புடிேයටහරි ැத்தலாம் පෙෙන්මතා හරි කියන්නේතින් ஏ වෙලාවෙதி සාවதாනව ඇයට ඇහும்කන්ந்தීම තමයි ඇ හුங்கක්ම බලාපறுතුண்டு முකද மானසිக்கව සමரවෙலாவට சி அவவைகேகிங பெலனවனாங හොந்தமதே තමයිහங்கක් சවந்தීම சவாந்தීමෙන් පුலුවන් ඇ மானසිකව සතුரට පත් කන්නේති ඒක නිසා මේ ஈළங்க காரணාවனமே மானසිக்கව ඇ சුවபත් කරண මේ சවந்தීම කියது அනි வாறම කරයතු වෙනවා අනිදේ තමයි බි කාන්තාවක් අගය කිරීම මොකද තරුණවයසිදී තරුණවයේදි වගේන මේ හෞුරුදු හතලි හට එහා ගි හාම කාන්තාවක් චුටක් වයසට යනවා ඇගේ තරුණ භාව ිකක් අඩුවෙනවා ඉතිං එතකොට තරුණවයසිදි වගේ ඇයව වර්ණනා කරනවා අඩුයි හුගක් පෙෙන්බවතුන් ස්වාම්පුරුෂය ර්ණනා කරනවා අඩුවවිත කකොට ඒගේ හිත ටිකක් දුකට පත්තෙනවා ඉතින් ඒක නිසා දෙදෙනගේ මනා පැඳීමක් පවත්වගන්න මේ කාන්තාව අග කිරීම නැත්නම් වර්ණනා කිරීම කිය දේ පිළිබඳවත් අවධනය ොමු කරන්න වෙන හුගක් වෙලාවට මේ විඩියෝ එක ගොඩක්ම වැදගත්වෙන්නේ පිරිමි පාර්ෂවයට මොකදඒ ගොල්ලන් තමයි මේ දේටිකක් වැඩිපුර දැන ගන්නඕනති ඒක නිසා ම විඩෝ එකින් කියන්නේ කාන්තාවන්ටත් වගේම පුරුෂ පාර්ෂවයට තමයි මේ පෙම්බතුන්ට තමයි මේ විඩෝ එක ගොඩක් බල එයාලට එඒයාලගේ පෙම්වතියව නැත්නම් තමගේ මේ භාරය අවුරුදු හතලිහට වැඩි. කෙනෙක්ක සම්බන්ධයක් ඔයාල පවත්වගෙන ඉන්නවන. ඒදේ සාර්ථක කරගන්න පුළුවන් විදිහදයක් තමයි මවාාවලටමි කියනෙති ඒක හින්දා. ඇඒව නිතර වර්ණනා කරන්න ඇගේ රූ සපෝගැන නිතර කතා කරන්න තරුණ කාලෙදි වගේ ඇතාමත් ලස්සනයි අවුදු හතලි හගේර් තාමත් අවුදු විසි ගණන්වල වගේ පෙනුමක් අඇයට තියෙනවා කියලා නිතරම ඇව වර්ණකරොත් ඇව සතුරෙන් තිබොත් ඔබ ඔබ ජීවිත ඉතාමම්සාර්ථකව ගෙනයන්න පුලුවන් කියනෙක මං ඔගලට කියන. අනිද තමයි ගොඩක් වෙලාවට මික්කාන්තාව කැමති නැහැ ඇගේ කාලේ නාස්සිික නොට පෙම්වතිය වෙලානං බොහොම වෙලාවට ඇගේ තරු කාල දි වගගේෙ ගොඩක් කෙලාවට කාේ නාස්තිකනටය කැමතින වුදු හතලිහි පසුවත් පේම සම්බදා පවත්ව පවත්ත සමරලාවට පෙම් සමතා කීපවාරයක් පෙම්බතුන් දෙතුන් දෙනෙක් වුණ පවත්වගෙන කාලේ නාස්කරනය කැමති නෑයිති ඒක නිසා අවුදු හතලිහට වඩා වැඩි පෙම්වතියකට ආදරය කරනවාන එම ආදරය කරද්දි පුරුෂය දැනගන අනිවාරයම ඇගේ කාලය නාස්ති නොකර ඊළඟට ඇගේ විශ්වාසය දිනාගෙනද. අදර සබන්ධතා පවත්තන මොකද කාල යනවා කියලා කියන්නේ තරුණවයිසති වගේම අවුදු හතුළිහෙම පස්සේ ඊළඟට ීවත්තෙන තියෙන කාලේ හුඟක්ම අඩුයි එතකොට සතුටෙන් ජීවත්වෙනන ඊළඟට ඒ තමන් ජීවත්තෙන්න පලෑන් කරන විදිියත් එෙක්ක දෙන්නගේ අදහස් ගැලපිලා ඉළඟට දෙන්නගේ ආදර සබන්ඳධතාවේ ශක්තිමත්වෙලා දෙන්නට ඉදිරියට යන්නන අනි වාරයම එදනගේ මනා ගැලපීමක් තියෙන්න්නුන ඉතිං ඒක නිසාම කාලේ නාස්ත නක මං විවෘර්තව තමන්ගේ පිරිමියගේ අදහස් කාන්තාවටත් කාන්තාවගේ අදහස් පිරිමියාට අවංකව විවෘතවභාවිතා කිරීම තුළි ඇයට ඇගේ ජීවිතය ඉස්්‍රරහට තීරණ ගන්න පුළුවන් හරිම ක්තිමත් ඒ නිසා දෙදෙනට හුංගක් දෙදෙනගේ අදහස් ගැලපෙනවන ඉක්මනින්ම එදෙනනගේ ජීවිත, ඉස්සරහට යන තීරණයක් කරගෙන ගුලට සතරෙන් ජීවත්තෙන පුළන්ගි තියෙක නිස ගැනත් ඔලාවධානයමු කරන්න. ඉතින්ං අවසාන වශය නොගලැන්ට කියන්නේ යන්නේ වැද ගත්ම කාරණාව. ඒක තමයි flexibility ගොඩක් விලාveට තමන්ගේ සෞඛ්‍ය සම්පන බව ජීවිතේ අන්නේ දේ ගැන හුංගක් කවදානය කරන්න ඕන මොකද ජීවිතේ සෞඛ්‍ය සම්පන බව කියලා කියන්නේ දෙන්නටම ගොඩක්ම වටන දෙයක් ඉතින් ඒක නිසා හොඳ සෞඛ්‍ය සම්පන ජීවිතයක් ගත කරන්න ව්‍යයාම හුඟක්ම වැදගත් ආහාරපානදය හුඟාක්ම වැද. ඉතින් ඒක නිසාඒ වගේම තමයි ලස්සනට අන්දින පදින දෙවුණ. ඒ හැමදේම පේම් සම්බන්ධතාවකට තරුණ කාලෙදි වගේ මේ හතලිහෙන් පස්සේ ඇති වෙන සම්බන්ධතාවකදි උනත් ගොඩාක් බලපානාව මොකද රූපය වුුණාත් ආකර්ෂණය භාවය වනත් මේ හැම දේමත් එක්ක සෞඛ සම්පන්න බව ජීවිතේ පාමාණ පවෞරුෂය කියද දෙන්නාටම හුඟක් බලපානති ඒක නිසා ඒ ගැන වැඩි පුරවධානය ොමු කරන්න ඔබ විවාහකනම් තමන්ගේ බිරිඳ ගැන ස්වාමියත් ස්වාමියා ගැන බිරිඳත්. ඔබ හතලි හට වඩා වැඩි පෙම්වතෙක් හෝ පෙම්වති යත්න තමන්ගේ පෙෙන්වතා ගැනත් බතිය ැනත් හුඟක් අවධානය ොමු කරන්න. ඔබ දෙෙනටම හුගක් හොමනාක් බැඳීමකින් යුතු ඉස්රහට ජීවිත ගෙනයන්න හොඳ පවුලක් විර ජීවිත ස්්‍රහට ගන මේ හැම කාරණාවක්ම ඉතාමත් හොඳින්ම වැදගත්වවා කියලා ම හිතනවා. ගොඩක් වෙලාවට මේගේ විඩියෝස් අපි හුඟක් දකින්න නැහැ ඒවනට මහිතව ීඩියෝකක් අනිවාර්ම කරන්න ඕන කියලමොකද අවරුදු හතලිහෙන් පස්සේ ජීවිතය කියන්නේ අපි කියනවන නෝටි4ෝ කියල. ඉතින් ඒ කතාවටත් කිව්වා වගේ මේ අවුරුදු හතලිහෙන් පස්සේ කාන්තාවක් පුරෂයෙක් තවත් තරුණ වෙනවලු. ඉතින් ඒ කතාව ඇත්ත මොකද අවුරුදු හතලිහෙන් පස්සේ තමයි. කෙනෙක් සහරවෙලාවට තරුණාාවදිය ඉඳන් ගත්ත අදැකීමම් එක්ක ජීවිතය අලුතින් පටන්ගන්න න්න. ඉතින් අවුරුදු හතලිහකින් පස්සේ කෙනෙක් අදැකීම් එකක්ක ජීවිතේ පරිනතයි. එතකොට ඒ පරිනත ජීවිතය ඉස්රහට ගෙනියන්න නම් ඒගොල්ලන්ට දෙදෙනගේම මනා අවබෝධයක්. මනා අදදැකීම් එක්ක ජීවිතය අලුතෙන් ඉදිරියට යන්නඕ ඉතින් සමහර වෙලාවට විවාහවෙලා දිගටම ජීවිතේ ජීවත්තන යුවලක් නම් එදෙන දන්න එදෙන ඉස්සරට යන විදි මොකද ගොල් ජීවිතේ.

ීත්තවෙලා ගොලන්ට හුරුයි එවනනාට අවුරුදු හතලිහෙන් පස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන යුුවලක් නම් අන්න ඒඉවලට තමයි මේ කරුණු ගොඩාක්ම වැදගත්තෙන්නේ මොකද එතකොට ඒ දෙන්න අදුරනම අඳරනම එවනාට දෙන්නට දෙන්නගේ ගතිගුණහිම දන්නන්නේනෑ ඉතින් තරුණ කාලෙදි වගේ කාලෙනනාස්තිකරගෙන අආදරයකරකර කාලයවන්නත් බැහැ දෙදෙනට ජීවිතය ඉක්මනින් තමන්ගේ ජීවිතය හඩවාසගන්න එකතු වන්නෝ ඉතින් ඒක හින්දා මේ විඩියෝ එකෙන් මංකීයන්නේ අවුරුදු හතලි හට වැඩි ඔයාල වෙනුවෙන් අව ර ිකක් ති හිතන ක ලට ගොඩක් ගත්වේ කියල ඉතින් මත් ගල න්ට අලත් ීඩිය ර නක ැදි ලයින්න කම යි වෙක්.